අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනිවාර්ය බුහුමදානේ නතර කරන්න ජගත් සංවිධානය ඉල්ලයි අපේ ස්ථාවරයේ වෙනසක් නැහැ හිතුවක්කාර තීරණ ගන්නත් බෑ ඇමති කෙහෙලියගෙන් පිළිතුරු වත්මන් ආණ්ඩුවේ අලුත්ම චක්‍රය සජිත් හෙලිකරයි ශ්‍රී ලංකාවේ නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වී තිබෙනවා සීක්වන්සින් වල තව අලුත් විශේෂ වූ ලීනේජ් එකක් හම්බලා තියෙනවා ඒකේ 69 70 ඩිලීෂන් එකේ තියෙන ඊට අමතරව ඒකේ මියුටේෂන් එකක් හඳුන්වලා තිනවා N469K කියන මියුටේෂන් එක. ඉතින් මේ ලීනේජ් එකට සම්බන්ධ වූ රෝගීන් පෞගිය සති අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ ලීනේජ් එක ටිකක් වැදගත් එකක්. ඒ විශේෂ හේතුව තමයි මේ මියුටේෂන් එක තියෙන ඒ වෛරස් එකටත් අර කලින් කතා වෙච්ච වගේම මනින් පැතිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව විශේෂම සඳහන් වෙලා තියෙනවා මේ මොනොක්ලෝනල් ඇන්ටිබොඩීස් වලින් ඒක අහුවෙන්නේ නැතුව ඉවේඩ් වෙනවා කියලා කියනවා. අපි ඒකට එහෙම තත්ත්වයක් මේ මියුටේෂන් එකේ තියෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව අපි වැඩිදුරටත් අධ්‍යයනය කරගෙන යනවා. දැන්ටත් අවශ්‍ය කරන සියලුම ක්‍රියාමාර්ග අරගෙන තියෙන නිසා මේ පිළිබඳව වැඩි බියක් ඇති කරගන්න යුතු නැහැ. මොකද හේතුව තාමත් මේ වැක්සින් ඉමුනිටි එකට මේ ජෙනටික් මියුටේෂන් එකත් කිසිම බලපෑමක් නැත කියන එක තමයි දැන්ට වාර්තා වෙලා තියෙන සියලුම වාර්තා තියෙන්නේ. මේ වෛරස් එක මීට කලින් ඇත්තටම වාර්තා වෙලා තියෙනවා ඉංගලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය, ජර්මනිකින් රටවල වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ටිකක් ඉක්මනින් ව්‍යාප්ති වීමේ හැකියාවක් සහිත වෛරස් ප්‍රභේදයක් විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ලංකාවට ආවෙන එකක් නෙමෙයි. මේක ඇත්තටම මේ ප්‍රභේදය වාර්තා වුණේ ලංකාවට විදේශයකින් පැමිණි පුද්ගලයෙක් හරහා තමයි. හම්බෙච්ච ජීව නිදර්ශක සෑම්පල් එකකින් තමයි අපිට වාර්තා වුණේ. කොවිඩ් වෛරසය අසාධනීය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යෙන් ආදාහනය කිරීමේ පිළිවෙත ශ්‍රී ලංකාව විසින් අත්හල යුතු බව ජගත් සංවිධානය පවසනවා. කෙසේ වෙතත් ජගත් සංවිධානයේ මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතා සඳහන් කළේ. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සිව් පුද්ගල කමිටුවක් විසින් COVID-19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලින්ගේ මෘතදේහ භූමිදානය හරහා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය හෝ විද්‍යාත්මක මතයක් ඔප්පු වී නොමැති බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ COVID මෘතදේහයන් ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම ඒ මානව හිමිකම් කඩකිරීමක් ද වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එමගින් මෙරට විවිධ ජාතීන් අතර පවත්නා පූර්ණ විනිශ්චයන් අසහනය සහ ප්‍රචණ්ඩත්වයේ ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. COVID-19 වෛරසය හේතුවෙන් මිය ගිය බවට සැලකෙන පුද්ගලින්ගේ මලසිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමේ එකම විකල්පය ලෙස ඇතැම් අවස්ථාවන්හි අදාළ වාර්තාවල නිරවදතාවයේ තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකොට අදාළ ආදාහන කටයුතු සිදු කිරීම ගැනද මෙම කමිටුව අවධානය යොමු කර තිබෙනවා. කොවිඩ් ආසාදනයේ වී මිය යන පුද්ගලින්ගේ දේහයන් කලමනාකරණයට පත් කළ සෞඛ්‍ය අමාත්‍ය කමිටුවේ යෝජනා කඩිනමින් එළිදක්වමින් ආදාහනය අනිවාර්ය කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය වෙනස් කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු ලෙසයි අදාළ සිව් පුද්ගල කමිටුව එම නිවේදනයේ දක්වා තිබෙන්නේ. මේ අතර කොවිඩ් මෘතදේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාට පැමිණිල්ලක් බාර දීම සිදු කෙරුණා. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්තු 20 ඉදිරිපත් කරපු ගයිඩ්ලයින් එක මේකේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා ඉන්ස්පෙක්ෂන් ප්‍රිවෙන්ෂන් ඇන්ඩ් කන්ට්‍රෝල් ෆෝ ද සේෆ් මැනේජ්මන්ට් ඔෆ් ඩෙඩ් බොඩි ඉන් ද කන්ටෙක්ස්ට් ඔෆ් COVID-19 මේක තමයි මුළු ලෝකෙටම තියෙන මතය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරලා තියෙන්නේ මේක ඊටාම පැහැදිලිව කියලා තියෙනවා ආදාහනය කරන්න පමණක් නොවේ භූමදාහන කටයුතුත් කරන්න පුළුවන් කියන එක මං අහනවා මේ ආණ්ඩුවේ ඉන්න වියතුන්කෝ වියත් සභාවක් කියන්නේ රටකට යුක්තිය ඇත්ත කියන්න ඕන එක නැතුව රටක ජනතාව නොමග යන්න පාලකයන්ට උපදෙස් දෙන එක නෙමෙයි. ඒතකොට අද ආණ්ඩුවේ වියතුන් ඇත්තටම මේක කරන්න ඕන. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්පැල්ල මහතා ප්‍රකාශ කර සිටියේ. කොවිඩ් දේහ භූමදානය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සමාජිකින් 4 දෙනෙක්ගෙන් යුක්ත කමිටුව ඊයේ වාර්තාව ඉදිරිපත් කළා කිව්වා කිසිම අවස්ථාවක භූමදානය තුලින් කොවිඩ් පැතිරීමේ සාධනීය තත්ත්වයක් නැහැ. ඒක හින්දා ශ්‍රී ලංකාවේ වර්ගෙන තියෙන මේ තීරණේ ජාති लंका जनगहनो
මුස්ලිම් ප්‍රාන්තයේ රටෙත් ඒ ක්‍රියාත්මකතාවේ තමයි සිද්ධ වෙන්නේ කර ඇඟිල්ල දික් කළ ජාතිවාදීව කියන එක ප්‍රතික්ෂේප කරනවා ඒ දෙවනි කරුණ තමයි මේ සම්බන්ධව මේ වෙනකොට පෛද්‍යංශ වලින් දීලා තියෙන උපදෙස් අපගේ ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයේ තියෙන සාවරයේ කිසිම වෙනසක් නැහැ සෞඛ්‍යංශ වලින් බලධාරීන් විසින් දෙන ක්‍රමවේදය අපි අනුගමනය කරන්නේ අපිට හිතුවක්කාර ලෙස තීන්දුව ගන්න හැකියාවක් නැහැ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ හා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්මදිනය ඊයේ දින යෙදී තිබුණා. උන්වහන්සේලාට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් කිරීමට ඊයේ එම විහාරස්ථාන වෙත පැමිණියා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිතු මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ජන්මදිනය අතිබෙනවා. උන්වහන්සේගේ ජන්මදිනයට සුභාශිෂණ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණියා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඊට කරමින් සිටින මෙහෙයට මෙහිදී ජනාධිපතිවරයා සිය ගෞරවය මහනාහිමියන්ට පුද කළ අතර උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනු ලැබුවා. මහනාහිමියන්ට ආශිර්වාද පිණිස 59ක් විශේෂෙහි පැවති දානමය පුණ්‍ය කර්මයටද සහභාගී වූ ජනාධිපතිවරයා මහා සංඝරත්නයට දානේ පිළිගන්වනු ලැබුවා. අගමහා පඬිතු අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිම්පාණන් වහන්සේගේ 88 වන ජන්මදින නිමිත්තෙන් නිකුත් කෙරුණු සමුරු මුද්‍රයේද ජනාධිපතිවරයා විසින් උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා. මෙතර අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ජන්මදිනයට සුබ පැතීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණියා. උන්වහන්සේගේ උපන්දිනයට සුභාශිංසන එක්කල අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මහනාහිමියන් සමග සුහද කතා බහකද නිරත වුණා. ලෝම වෙලාගත් වසංගත අභියෝගයේ හමුවේ මෙරට ජනතාව එම පීඩණයෙන් මුදා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රශංසාව පළ කළා. මෙතර අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ට සුභාශිංසන කිරීම සඳහා කොළඹ අගරදකුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත පැමිණියා. නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්දනා හිමියන්ගේ ජන්මදිනයද තිබෙනවා. උන්වහන්සේටද සුභාශිංසන කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණියා. जन्मदिन मेहिदी जनाधिपति वरया पूज्य मुरुत्तेट्टुवे आनंदना हिमियांट सुब पेतुम एक्करवें चिर जीवने दे प्रार्थना कला අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්දනා හිමියන් බැහැදකීමට නාරාහිම්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණියා. ජන්මදිනයට සුබ පැතුම් එක්කරමින් උන්වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යවරයා මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන්ගේ ශාසනික මෙහෙවර දැඩි ලෙස අගය කරනු ලැබුවා. රටේ දේශපාලන සමාජීය හා ආර්ථික ක්‍රියා පිළිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට අනුශාසනා සිදු කළා. උන්වහන්සේගේ ජන්මදිනයට සමගාමීව නාරාහෙම්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ පැවති ලේ දන් දීමේ උත්සවය සඳහා පැමිණ සිටි වෛද්‍යවරුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඇතුළු පිරිස සමග අග්‍රාමාත්‍යවරයා සුහද කතා බහකද නිරත වුණා. අපි සුබ පැතුම් මේ වෙලාවේ පුද කරන විනායක හිමියන්ට පුද කරන්න තමයි දැන් අදාළ හැමදාම ඉනවා. හැබැයි ඉතින් අදාවේ විශේෂයෙන්ම ඉන්නවා. අද ප්‍රධාන නායක හිමියන්ගේ තුන්දෙනාගේ මේ හිමියන්ගේ ගොඩ හිමියන්ගේ අත්නගල්ලේ නායක හිමියන්ගේ තුන්දෙනාගේ උපන්දින අද මේ අපේ සුබ පැතුම් තමයි. දේශපාලන ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ ලෙස රාජ්‍ය දේපළ ජාතික සම්පත් විකිණීමේ චක්‍රයක් මේවන විට රට තුළ ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජී ප්‍රේමදාස මහතා පවසනවා. බුත්තල, පැලවත්ත, මහසින්පුර සත්කාරය විපක්ෂ නායක ජනකම සේවයට එක්වමින් එම මහතා මේ බව සඳහන් කළා. දැන් මිත්තවරුනි, අපේ රටේ දේශපාලන ඉතිහාසයේ වෙන කිසිම දවසක සිදු නොවුණු ආකාරයට රාජ්‍ය දේපළ ජාතික සම්පත් විකුණමින් යනවා. දැන් අපේ රටේ තියෙනවා වෙනම චක්‍රයක්. ඒ චක්‍රය තමයි විකිණීමේ චක්‍රය. මේක නොනවතින චක්‍රයක්. විකුණනවා, 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 විකුණනවා. මතක් කරලා දෙන්න කැමති, එදා ජනාධිපතිවරණේ, මහමැතිවරණේ මහා ගොරහැඩි භාෂාවෙන් දේශ ප්‍රේමීත්වය ගැන කතා කරපු ඒ මහා වීරයෝ ටික අද කොහෙද? අද හැංගිලා. ඒ නිසා තමයි පුවත්පතක් අරන් බැලුවා. විකිණීමට තිබේ මොනවද විකුණන්නේ? රටේ ජාතික දේපළ, රටේ ජාතික සම්පත,
ඉතින් දැන්වත් අපේ රටේ ජනතාවට මේ මොහොතේදීව තේරෙන්නට ඕන මේ රජය කරන්නේ සම්පූර්ණ ව්‍යාජ රාජපාලනයක්. බොරුකාර වංචාකාර රැවටිලිකාර ජනතාව රවටන ජනතාවට බොරු දේශනා ලබා දෙන මේ බොරුවෙන් පිරිච්ච නොනවතින රැවටිලි චක්‍රය ක්‍රියාත්මක කරන ආණ්ඩුව. දැන් දේශප්‍රේමියෝ ටික ඔක්කොම හැංගිලා දැන් මන්දිර ඇතුළේ ඉඳගෙන දේශප්‍රේමියෝ ටික විකිණීමට හුලං ගහනවා විකිණීමට තෙල් ටික ගහනවා විකිණීමට ග්‍රීස් ටික ගහනවා මොනවද කිව්වේ තෝරගන්නේ කිව්වොත් දේශද්‍රෝහියාවයි දේශප්‍රේමියාවයි එතකොට එදා දේශද්‍රෝහින් අපි ඒ ඇත්ත දේශප්‍රේමී දැන් මේ දේශප්‍රේමීත්වයේ චැම්පියන්ලා ටික තමයි සූර්යෝ ලෝක සූර්යෝ ඒගොල්ලෝ දේශප්‍රේමීත්වයේ සූර්යෝ රාජ්‍ය දේපල ජාතික සම්පත් විකිණීමේ සූර්යෝ පසුකී දින රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ විසින් ගම් ලැබූ තීරණ කිහිපයක් දැන් වැවිලියංශයේ සේවකින්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම 2019-2021 වැවිලි සේවක වැටුප් සාමූහික ගිවිසුමෙහි විධිවිධාන පරිදි රුපියල් 50ක ස්ථාවර මිල දීමනාවක් ඇතුළුව රුපියල් 750ක දෛනික වැටුපට සහ පළදායිතාවේ හා සම්බන්ධිත නියමිත කිලෝග්‍රෑම් ප්‍රමාණය ඉක්මවන්නේ නම් ඕව කිලෝ රේට් නමින් වන තවත් දීමනාවක් සහිතව වැටුප් ලැබීමට වැවිලියංශයේ සේවකින්ට දැනටමත් හිමිකම ලැබී තිබෙනවා. ඒ අනුව 2020 නොවැම්බර් මාස පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් වැවිලියංශය සඳහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීමට යෝජනා කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් වන සියලු කරුණු සැලකිල්ලටගෙන අදාළ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පරිපාලක සභාව මගින් වැවිලියංශයේ සේවකින්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විකනකාධිපති වාර්තාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 154 තුන වගන්තිය විධිවිධාන සමග කියවිය යුතු 1978 අංක 7 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 92 වගන්තිය 2018 දෙසැම්බර් මාස 31 වෙනිදින් අවසන් වන මූල්‍ය වර්ෂයට අදාළව ජනාධිපතිවරයාගේ අරමුදල විකනකාධිපතිවරයා විසින් විග්‍රහණය කරනු ලැබ ඇත. ඒ අනුව එම අරමුදල් පනතේ 10 වගන්තිය විධිවිධාන පරිදි 2018 මූල්‍ය වර්ෂය සඳහා එකී විකනකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. නව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනතක් පැනවීම යනු 2003 අංක 26 දරන ඛනිජ තෙල් සම්පත් පනත අවලංගු කර නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශීය ඛනිජ තෙල් හා වායු ගවේෂණය හා නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණ පුළුල් වශයෙන් හඳුනාගෙන ඇති නමුත් එම අංශයන් කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය අයුරින් අර්ථ නිරූපණය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් ඒ අනුව අදාළ පාර්ශවයන් සමග පැවති සාකච්ඡාවලදී එම පනත අවලංගු කර අවශ්‍ය අර්ථ දැක්වීම නියාමනය ප්‍රතිපත්තිහා ජාතික මෙහෙම්කරු වෙන්කොට දැක්වීම සඳහා නව පනතක් සැකසීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා. අමතුමා එක්සත් ජාතීන්ගේ මානවිකම් කොමසාරිස්වරයේගේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය අද පස්වරුවේ ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධ රජයේ නිල ස්ථාවරය මත මේ වාර්තාව දෙන්නේ. මම මේ වාර්තාව පිළිගැනීම නොපිළිගැනීමයි අයිති අපට තිබෙනවනේ. මේ තියෙන යම් යම් එකඟතාවයන් යම් අවස්ථාවලදී සිදු වුවත් ඒ එකඟතාවයන් සපුරන්නට වර්තමාන රජය තිබෙන ප්‍රතිපාදන විවස්ථානුමය ප්‍රතිපාදන නොමැත කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ අයිතිය රජයක් හැටියට ස්වර්ණී රටක් හැටියට අපි හැමෝටම තියෙනවා. ඒ නිසා ඔහුගේ සෝ ඇයගේ ඒ ප්‍රකාශය කෙසේ වෙතත් ඒ ප්‍රකාශය අපි කියනවා සම්බන්ධ වෙන්න ඕනේ අපේ විවස්ථානුකූල පසුබිමත් රටක ස්වාරිත්වය රැකෙන ආකාරයටත් කටයුතු කරන්නට. ඒකට අපි බැඳී සිටිනවා රටේ ජනතාවගේ ස්වාරිත්වය රකින්නට. ඒ ස්වාරිත්වය තුළ තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිෂන් සභාව මගින් අවශ්‍ය පුද්ගලයන් හට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දේශපාලන පරිගණීම් කියන වචනෙට මුවා වෙලා හොරු දූෂිතයෝ මංකොල්ලකාරයෝ මිනිමරුවෝ බේරගන්න දරන කොමිසම. ඒ කොමිසම වාර්තාවෙන් ඉතා පැහැදිලිව ඒක ඔප්පු වෙනවා. නඩු ගණනාවකින් මේ චූදිතයෝ නිදහස් කරන්න තමයි මේ කොමිසම වාර්තාවේ නිර්දේශ කළා තියෙන්නේ. මතභේදකාරී නිර්දේශ කීපයක් තමයි මේකේ නිර්දේශ කළා තියෙන්නේ. එහෙම ගත්තම බැසිල් රාජපක්ෂ, ඒ වගේම විලීගමගේ, රොහිත බෝගල්ලාගම, උදයන්ග විරතුංග, දමයන්ති ජයරත්න, මහින්ද කාඳගමගේ, නිස්සංක සේනාධිපති, ජාලි වික්‍රමසූරිය, පිල්ලයන්, නාලකගොඩ හේවා, උදේ ගම්මන්පිල මේ සියලු දෙනාම නිදොස් කොට නිදහස් කරන්න කියලා තමයි මේ කොමිෂන් වාර්තාවේ නිර්දේශ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හරි පැහැදිලි මේක දේශපාලන පරිගැණීම් කියන එකට මුවා වෙලා තමන්ගේ පාලන කාලේ හොරකම් කරපු හොරු, තක්කඩි, වංචාකාරයෝ
මිනිමරුව ටික නිදහස් කරගන්න දරන උත්සාහයක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව මේක කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ කියන එක අපිට විශ්වාසයි. දැන් මේ අධිකරණයේ තියෙන නඩු ඔක්කොම පරලා තියෙන කවුද? ඒ කොනීතිපතිවරයා නැත්නම් අල්ලස් කොමිසම. එතකොට දැන් මේ නඩු ඉවත් කරගන්න එපේ. කවුද ඉවත් කරගන්න ඕන කම තියෙන්නේ? ආයි නීතිපති යන්න උසාවියට. ගිල්ල ගන්නවා අපි නඩු ඉවත් කරගන්න. නීතිපති නඩු දානවා. ඒ නීතිපති පාර්තමේන්තුවට ගිල්ල නඩු අයින් කරගන්න. මොන ලැජ්ජ නැති වැඩක්ද? අල්ලස් කොමිසම නඩු අද්දා. අයල්ලාස් කොමිසම කියලා දෙනවා අපි දාපු නඩු වැරදියි ඉල්ලාස් කරගන්නවා කියලා. ඒ මොකද්ද එතකොට අල්ලාස් කොමිසම වැඩක් තියනවද? මේ ක්‍රියාවලියට නීතිපති පාර්තමේන්තුව එකඟතාවය නැහැ. රාජපක්ෂරුන්ගේ නඩු බේරා ගැනීම වෙනුවෙන් නඩු කියලා බේරගත්තට අපිට කමක් නඩු බේරා ගැනීම වෙනුවෙන් ඇවිල්ලා හොරපාරක ඇවිල්ලා වෙන වර්ගයේ ක්‍රියාවලියක් අරගෙන මේක අධිකරණ ක්‍රියාවලියට අත තියන්න හදන සමයේ ඇත්තගත්තුත්ම අධිකරණ ක්‍රියාවලියට අත තිබීමක් මේක තුළ තියෙනවා. මොකද මේකෙන් ආණ්ඩුවල එන දූෂිතයන්ට ලයිසන් එකක් දෙනවා. මට මීට පස්සේ මම හිතන්නේ ජනමාධ්‍ය හරි ජනතාව හරි මේ ආණ්ඩුවල වංචා දූෂණ කතා කරලා තියෙනවා තියෙයි කියලා. මොකද මේක මේක කියවට නැගුණොත් තියෙන බය නැතු හොරකම් කරනවා. නඩුනට බය නැහැ. මොකද නඩු වටුනවා. ඊළඟ පාර බලයට ආවට පස්සේ කොමිෂමත් දැම්මා. නඩු ටික ඔක්කොම දාස කරගත්තා. නඩු පවරපුන්න දඬුවම් කරා. සෞඛ්‍ය ශාස්ත්‍රය මගින් කොවිඩ් වෛරසය පාලනය කිරීම මෙවන විට අත්හැර දමා ඇති බව කිරිපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශිමාර සිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍යවකට එක්වමින් මේරටේ සෞඛ්‍ය ඇමතිතුමියට තමන් ආරක්ෂා විය නොහැකි තැනකට සෞඛ්‍ය අංශය පිරිහෙලා තියෙනවා. එහෙනම් කොහොමද සෞඛ්‍ය ඇමතිතුමිය රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න කියන ප්‍රශ්නේ එනවා. අද වන විට නිරෝධායන මධ්‍යස්ථානවල තියෙන සෞඛ්‍ය පහසුකම් ඉතාමත් පහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තමයි වර්තමානයේ අපිට දැනගන්න ලැබුණ පාසල් වලට චක්‍රලේඛයක් එවලා තියෙනවා. ගුරුවරයෙකුට කොවිඩ් හැදුනොත් දුහල්පතිවරයා විතරක් දැනගන්න වාර්තා කරන්න ඕන වෙන කවුරුත් දැනගතිය යුතු නැහැ කියන එක චක්‍රලේඛයේ තියෙනවා. ඊට අමතරව පාසලේ දරුවෙකුට කොවිඩ් හැදුනොත් ඒ දරුවා සහ ඒ අවට ඉන්න දරුවන් කණ්ඩායම අඳුනාගෙන ඔවුන් නිරෝධායනය කිරීම හැරෙන්නට ඒ පන්තිය නිරෝධායනය කිරීම ගැන වෙනම කාරණයක් හැටියට දැක්වෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අපිට පෙනෙන්නේ සම්පූර්ණයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් පාලනය කළ නොහැකි තැනකට අද රට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සියලු දේවල් අතහැරලා දෙනවා. ඕන කෙනෙකුට හැදුනාවේ හංගලා මෙච්චර හැදුන්නේ නැහැ කියන එකද කියන්නේ කියන එක ජනතාව ප්‍රශ්න කරනවා. වත්මන් ආණ්ඩුව ජනතාව පිළිබඳව නොසිතා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතාව ගැන සත පහකටවත් හිතන්නේ නැති දිව දෙකේ ආණ්ඩුවක් මේක. මොකද මංගල සමරවීර ඇමතිතුමා ගෙනාවා සමීකරණයක්. ඒ සමීකරණය උනේ ලෝකෙ තෙල් මිල අඩු වෙනකොට ඒකේ වාසිය ජනතාවට ලැබුණා. ඉහළ යනකොට යම් කිසි විදියකට ජනතාවට වැඩි මිලක් ගෙවන්න සිද්ධ වුණා. එතකොට වෙළඳ පොලේ චා වචනේ යම් කිසි විදියකට පාඩුවයි ලාභයයි දෙකම පාරිභෝගිකයාට ලැබුණා. හරි ඒක එක ක්‍රමයක්. නමුත් මේගොල්ල මොකද කරේ? අපි දන්නවා අප්‍රේල් මාසෙ විතර වෙනකොට ලෝකෙ තෙල් මිල ඍණ වුණා. මොකද තෙල් වලට කරගන්න දෙයක් නැතුව නිකන් දුන්නා. නිකන් දුන්න නෙවෙයි සල්ලි දුන්නා තෙල් ටික අරන් යනවනම්. මොකද ඒගොල්ලෝගේ ටැංකි පිරිලා උතුරන්න ගත්ත නිසා. එතකොට තෙල් මිල සමස්තයක් හැටියට ඩොලර් 10ට 15ට බැස්සා. සත පහක් අඩු කරාද මේ ආණ්ඩුව තෙල් මිලේ. ඒගොල්ලෝ මොකද්ද කිව්වේ? ඒගොල්ලෝ කිව්වා ඔයිල් ස්ටැබිලයිසේෂන් ෆන්ඩ් එකක් හදනවා කියලා. ඒ කියන්නේ තුලනය කරගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වා තෙල් මිල ඉහළ ගියොතින් අපි මේ එක්ක්‍රස් කරගත්ත ඩොලර් බිලියන ගානක ලාභය හරහා අපිට පුළුවන් යම් කිසි විදියකට තෙල් මිල ඉහළ ගියොතින් එහෙම ජනතාවට පාඩුව ඒ කට්ටියට දාන්නේ නැතුව මොකද අර ඉතුරු කරගත්ත සල්ලි වලින් ඔයිල් ස්ටැබිලයිසේෂන් ෆන්ඩ් එකේ මේක කරන්න පුළුවන් කියලා. ඉතින් අපි අහන්න කැමතියි කොහොම ඔයිල් ස්ටැබිලයිසේෂන් ෆන්ඩ් එකට මොකද වුනේ? එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපේලි හමුවන්නේ මධ්‍යාහ්න 12ට. අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.